මේ ඓතිහාසික අවස්ථාවේදී ඉතාම කෙටියෙන් හෝ අදහස් ප්‍රකාශ කිරීමට මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය මම මුලින්ම පුද කරන්න කැමතියි. තොරතුරු දැනගැනීමේ නීතිය දැන් ලංකාවේ නීතියක්. අද එහි නිල මහෝත්සවය අපි මේ ගාම්භීර විදියට අල්ලි ගහ මන්දිරයේදී පවත්වනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ එක වැදගත් මූලධර්මයක් වන්නේ විවෘත ආණ්ඩු ප්‍රවර්ධනයයි. ආණ්ඩුව මහජනයාට ආණ්ඩුවේ කටයුතු සංගවන් නැතුව විවෘතව තබා ගැනීමයි. ඒක කරන්න පුළුවන් විදිහ තමයි තොරතුරු දැනගැනීමේ නීතියක් දේශීය නීති පද්ධතියට ඇතුළත් කරලා එය ක්‍රියාත්මක කිරීම. එතකොට තමයි මහජන ආයතන මහජන සුපරික්ෂාකාරීත්වයට යටත් කරන්න පුළුවන් වෙන්නේ. අපි කියනවා keeping public institutions under public scrutiny කියලා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් හැම එකක්ම පාහේ අද මෙම නීතිය එක එක මාදිලියෙන් තමන්ගේ නීති පද්ධතියට එකතු කරගෙන තිබෙනවා. ලංකාවේ අපි ඒ කටයුත්ත කරන්න බොහෝ ප්‍රමාද වුණා. ඒ ඉතිහාසය මෙතන පැවත්තු පෙන්නපු වැඩසටහනෙනුත් ලේකම්තුමාගේ ඇමතිතුමාගේ කතාවෙනුත් ප්‍රකාශයට පත් කළා. මම මේ ගැන විස්තර කතා කරන්න සූදානම් වන්නේ. අපට දේශපාලන අධිෂ්ඨානයක් තිබුණේ නෑ මේ වගේ නීතියක් සම්මත කරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරන මාවත ඔස්සේ හොඳ පුරවැසි ජනරජයක් හැටියට මේ රට පරිවර්තනය කරන්න. ඒ දේශපාලන අධිෂ්ඨානයේ තිබුණු නායකයා තමයි පසුගිය ජනාධිපතිවරණයේදී අපේ පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා අපේක්ෂකයා හැටියට මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව ඉදිරිපත් කළා එතුමාගේ රජය යටතේ තොරතුරු නීතිය රටේ බලගන්නවයි කියලා. ඒ වගේම තමයි ඊට පස්සේ මහා මැතිවරණයට ඉදිරිපත් වුණු වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන් ඒ මැතිවරණ ප්‍රකාශයේත් ඒ කටයුත්තේ ආකාරය සඳහන් වුණා. දින 100 ආණ්ඩුවේදී අපිට පුළුවන්කමක් ලැබුණා මේ රටේ ආණ්ඩු ක්‍රම නීතියේ කොටසක් බවට පත් කරගන්න. ඒ වගේ තත්ත්වයක් තොරතුරු දැනගැනීමේ නීතිය තියෙන අනෙත් රටවල් වල නැහැ. මේක අපේ රටේ මූලික නීතියේම කොටසක් බවට පත් කරන්න අපිට හැකියාවක් ලැබුණා. එතන ඉඳලා අපි මේ කටයුත්ත ඉදිරියට ගියා. ඒ කාලේ අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට මේ අවසාන කැටුම්පත් සකස් කරද්දී අපට විශාල වශයෙන් දායකත්වයක් ලබලා දුන්නා. මේ රටේ සිවිල් සංවිධානවල ක්‍රියාකාරකම් ගණනාවක් ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දුන්නා. ඒ අයත් අද මෙතෙන්ට පැමිණ සිටිනවා. ඒ අනුව අපට හැකියාවක් ලැබුණා ඉතාම කෙටි කලක් ඇතුළත ඒ පනත සම්මත කරන්න. සම්මත කළා අපි මාස 6 කාලේ අරගෙන අපට මතකයි අපි මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම වගේ හම්බෙන්න ඇවිල්ලා මේකේ අන්තර්ගතය පිළිබඳ අපි සාකච්ඡා කළා. දැන් තිබෙන්නේ මේ කටයුත්ත මේ මාර්ගයේ මේ විවෘත ආණ්ඩු ප්‍රවර්ධන මාර්ගයේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මේ ශිෂ්ට සම්පන්න ක්‍රමය ඉදිරියට අරන් ගිහිල්ලා අපේ රට ලස්සන කරන්ට අපේ රට දියුණු රටක් බවට පත් කරන්ට අපේ රට ලෝකයේ ඉහළ ගණයේ පුරවැසි ජීවිතයක් තියෙන රටක් බවට පත් කිරීමේ කාර්යයයි අපට දැන් පැවරිලා තිබෙන්නේ. දේශපාලනඥයන් හැටියට ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට අපි අපේ කටයුත්ත කරලා අවසානයි. දැන් තිබෙන්නේ මේ නීති අපේ රටේ දේශපාලන සංස්කෘතියේ කොටසක් බවට පත් කරන්නයි. මේ නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් අපේ රටේ දේශපාලන සංස්කෘතියේ පුරවැසි ජීවිතයේ විශාල ගුණාත්මක වෙනසක් ඇති වෙනවා නියතයි. ඒ කටයුත්ත කරගෙන යන්නා වූ ඒ පුරෝගාමී ඒ කර්තෘකයන් කැටලිස්ලා තමයි අද මේ ඉන්න මේ තෝරාගෙන තිබෙන රාජ්‍ය නිලධාරී කණ්ඩායම. එම නිසා මේ මහා බලසම්පන්න පුරවැසි නීතිය පුරවැසියාගේ නීතියක් බවට පත් කළා. එය මේ පොළොවේ පැලකරණයකි වගේ කීම තිබෙන්නේ අදාර්ලිය ගහ මන්දිරයේ මේ ශාලාවට රැස් වෙලා තිබෙන තමුන්නාසේලයි. තමුන්නාසේලාගේ ඊළඟ රාජ්‍ය සේවක පරම්පරාව වෙන විට මේක කිසිම අලුත් ගතියක් තියෙන එකක් නැහැ. නూరు ගතියක් තිබෙන එකක් නැහැ. නමුත් ආරම්භක කණ්ඩායම හැටියට අපි සියලු දෙනාටම මේ අලුත් නීතිය මහා පොළොවේ පැල කරද්දී අපිට ලොකු අභියෝගයෙන්ට පුළුවන් අලුත් ප්‍රශ්න එන්නට පුළුවන්.
නමුත් ඒ සියල්ලම අපි හොඳ රටක් හදනවා කියන මූලික පදනමට යටත් කරලා ඉවරලාවට මූණ දෙමින් අපි ඉස්සරහට යන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ පනත පිළිබඳ අපේ ගරු ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා ප්‍රකාශ කළා වගේ හොඳ අදහස් වගේම වැරදි අවබෝධයක් ඇති වෙලා තිබෙනවා. පසුගිය කාලෙම අපි ගත කළේ ඒවා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න. මම නම් ගියේ හැම තැනම මේ කාරණා කරුණු කාරණා කතා කළා. සමහර අය ප්‍රකාශ කළා මේ තොරතුරු දෙන්න ගේන පනතක් නෙවෙයි, මේක මේ රටේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කරන පනතක් කියලා. ඒ වගේ බොහොම විකෘති සහගත අදහස් මේවට එරෙහිව ප්‍රකාශ කළා. පත්තරවල කතුවැකි පවා ලිව්වා. අපි ඒ අය හම් වෙලා කතා කරලා පැහැදිලි කරලා දුන්නට පස්සේ ඒ අය සාධනීයව මේවා දිහා බලන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මේ පනතෙන් කරන්න බැරි දේවල් පවා සමහර අය කරන්න උත්සාහ ගන්න. මම ඉතින් පැහැදිලිව කියනවා, පහුගිය කාලේ අපි මේක ප්‍රකාශ කළා විතරයි, මම ලංකාවේ හිටියේ නැහැ. මම දැක්කා ඒක අන්තර්ජාලයේ ප්‍රවෘත්ති ඇතුලේ ඉස්සෙල්ලාම ප්‍රවෘත්ති ඉල්ල තිබෙනවා. මේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ වත්කම් ටික අපිට දෙන්නයි කියලා ඉස්සෙල්ලාම ඉල්ල තිනවා. ඒක මේ නීතියට තේක කරන්න බෑ. මේ නීතිය තිබෙන්නේ ඉතාම පැහැදිලිව මහජන අධිකාරීන් පබ්ලික් ඔතොරිටීස් පබ්ලික් ෆිගර්ස් වලට නෙමෙයි. පබ්ලික් ෆිගර්ස් මේ අපි ඔක්කොම පබ්ලික් ෆිගර්ස්. අපි ඔව් අපේ වත්කම් ප්‍රකාශ කරන්න ඕනේ. ඒකට තියෙනවා වෙනම වත්කම් බැරකම් නීතියක් කියලා. අපේ ජනාධිපතිතුමා කිසිම හංගන්න දෙයක් තියෙන කෙනෙක් නෙමෙයි. අපි හංගවපු යුගයේ කඩා බිඳලා දැල්ල තමයි අපි වෙනස් පරිවර්තන යුගයක් ඇති කළේ. නමුත් අදාළ නීතියට අනුව ඒවා ඉල්ලා සිටිනවා. ඒ නීතිය දුර්වලයි නම් අපි ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේදී ඒ නීතියත් බලවත් නීතියක් හැටියට අපි ගොඩනගමු. එම නිසා මේ පනත පිළිබඳ වැරදි අවබෝධය ඇති කරන්න එපා කියලා මම සමාජලාට ඉතාම වගකීමෙන් සමහර සිවිල් සංවිධානවලටත් ඉල්ලා සිටිනවා. ඔවුන් මේ පනත සම්මත කරන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි ඒකට ගෞරවයක් ලබා දෙනවා. ඒ වගේම තමයි වත්කම් බැරකම් නීතිය ශක්තිමත් කරන්නත් අපි එකතු වෙලා වැඩ කරමු. අපේ රජයේ සම්පූර්ණ සහයෝගය ඒට ලබා දෙනවා නොඅනුමානයි. වැඩි විස්තර අපේ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරයි. එම නිසා අද අපිට අවශ්‍ය වෙලා තිබෙනවා මේ දේශපාලන පරිපාලන සංස්කෘතියේ වෙනසක් ඉදිරියට යන්න බැරුව, අලුතෙන් හිතන්න බැරුව, රණ්ඩු සරුවල් වෙවි, මහජනතාවගේ ධනය පිල්ලි ගසමින් හොරකම් කරමින් අපේ අනාගත දූ දරුවන්ට වැරදි ආදර්ශ දෙන ඒ අපි පරාද කරපු දේශපාලන සංස්කෘතිය යළි නැගිටින්න බැරි වෙන විදිහට අලුත් නීති රීති සම්ප්‍රදායන් හඳුන්වා දෙන්න මේ අඳුල්ලා දීපු මේ පනත විප්ලවීය මෙහෙවරක් කරනවා කියන එක ඉතාම විශ්වාසවන්තව මට සඳහන් කරන්න කැමතියි. එම නිසා අද මේ ඓතිහාසික අවස්ථාවේ අපි සියලු දෙනාම එකතු වෙලා අපි රටට ලෝකයට පණිවිඩයක් දෙනවා. ශ්‍රී ලංකාව නියම පුරවැසි ජනරජයක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුන්ගේ නායකත්වය යටතේ නැගිටිනවායි කියන එක. එම නිසා මම මේ වෙලාවේ මේ පනත සකස් කරන්නට, ඒවා ජනගත කරන්නට, පාර්ලිමේන්තුවට ගෙනියන්නට මගේ මට්ටමින් කිසියම් මට කොටසක් කරපු පුද්ගලෙක් හැටියට මට නිහතමානී සතුටක් තිබෙනවා. මේකෙදි අතිගරු ජනාධිපතිතුමා දුන්න විශිෂ්ට අදිෂ්ඨානශීලී නායකත්වය, ඒ වගේම තමයි මේ අන්තර්ගතය පෝෂණය කිරීම සඳහා මේක මාර්ග සිතියම සකස් කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා අපට දීපු මාර්ගෝපදේශවලට අපි බෙහෙවීම රටක් හැටියට ණය ගැතියි කියලා මම වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වන්නේ නැහැ ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමාගේ ඒ කැපවීම මෙහෙයුම නැත්තම්. මම ලේකම්වරයා හැටියට වැඩ කරන කාලේ මට ඒ අදාළ නිදහස සම්පූර්ණයෙන් ලබා දෙමින් සොයා බලමින් මේ පනත සකස් කළා ඉස්සරහට ගෙන යන්න කියලා එතුමා උපදෙස් දුන්නා විතරක් නෙවෙයි, තමා කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉස්සෙල්ලාම මේ පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරමින් මේ රටේ නියම ජනහිතකාමී පුරවැසියෙකුගේ කටයුත්ත ප්‍රදර්ශනය කරමින් එතුමා විශාල අදිෂ්ඨානයක් දැක්වුවා. අපේ ජනමාධ්‍ය අමාත්‍යතුමාට අපි ගෞරවණීය ස්තුතිය පුද කරන්න ඕනේ. එමෙන්ම මේ රාජ්‍ය නිලධාරී කණ්ඩායම සමහර අය පුදුම වෙනවා, මේ වගේ මාස 6ක් ඇතුළත මේ සහ විශාල ප්‍රගතියක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්.
ස්කොට්ලන්තයේ මේ වගේ පනතක් සම්මත කරල ඉවර වෙලා අවුරුදු පහක් ගතයි ක්‍රියාත්මක කරන්න. අවුරුදු පහක තරම් විශාල කාලයක් ඉල්ලා සිටිය. නමුත් අපේ අමාත්‍යතුමා අමාත්‍යංශයේ ලේකම්තුමා නිලධාරි මණ්ඩලය අපි ඔක්කොම තීන්දුව කරගත්තා. මේ පනතේ දීලා තියෙන ප්‍රතිපාදනවල හැටියටම අපි ඒක අතාරින්න නැතුව අපි ඉස්සරහට යමු කියලා වෙලාව. ඒ අනුව ඒ චක්‍රලේක අලුතෙන් ඉදිරිපත් කළා, රෙගුලාසි සකස් කළා, ස්වාධීන කොමිෂන් සභාව පත් කළා, නිලධාරීන් පුරුදු පුහුණු කළා. දැන් අපි මේ මාර්ගය ඉදිරියට යන්න ඇති වෙන්නේ. දේශපාලන නායකයෙකු හැටියට අපිට තිබෙන්නේ මේකට පහසුකම් සපයන්ටයි. ඊළඟ අයවැයෙන් මේ වලට අදාළ විශාල ප්‍රතිපාදන අපිට ලබා දිය යුතුව තිබෙනවා. ඒ අනුව දැනට ජනමාධ්‍ය අමාත්‍යංශයත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් අපි එකතු වෙලා අපේ තියෙන සම්පත් බෙදා හදා ගනිමින් මේ පනත ඉස්සරහට ගෙන යන්න අපි වැඩ කරගෙන යනවා. අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ අපේ දූ දරුවන්ට අපේ අතීතයේ පසු කරගෙන ආපු ජන සමාජයට වඩා, දේශපාලන සමාජයට වඩා ඉහළ ජීවන තත්ත්වයකින් යුතු සුහද, ගුණගරුක, විනයගරුක, ජනගරුත්වය සුරකින්න රටක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා පදනමක් හැටියට මේ ඓතිහාසික පනත, මේ පොදු ජන නීතිය මේ මහපොළොවේ පැළ කරන්නට තමුන්නාන්සේලා සියලු දෙනා විශාල තමන්ගේ රාජ්‍ය සේවක දායකත්වය උපරිම ආකාරයෙන් ලබා දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, අපි විශ්වාසය පළ කරනවා. එමනම් මීට වැඩි කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.